ඊයේ දවසේ අපි කතා කළේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලත් එක්ක තරුණ ඔබට ජීවිතය ජය ගන්න වැදගත් වන කරුණු ගණනාවක් පිළිබඳව. එනිසාම අද අපේ සූදානම උසස් පෙළ විභාගයේ අසමත් එහෙමත් නැත්නම් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබුණු දරුවන්ට ජීවිතය ජය ගන්න වැදගත් වන තවත් කරුණු ගණනාවක් පිළිබඳව ඩොක්ටර් ගින්න අහන්න. අපි කතා කරමු ඔබට අවශ්‍ය විභාග ප්‍රතිඵලයේ හමුුනේ නැත්නම් අපි ඊළඟ අවස්ථාවට සූදානම් වෙන්නේ කොහොමද කියලා. ඔබ මුලින්ම කරන්න ඕනේ දේ තමයි ප්‍රශ්නය හඳුනා ගැනීම. අපේ මොනවා හරි වැරද්දක් තියෙනවා නම් අපි සාමාන්‍යයෙන් තරුණ කාලෙදී අපිට ඒක පේනවා හරිම අඩුයි. සාපෙල උසස් පෙළ දරුවෝ ඇවිල්ලා කියනවා මම හොතට පාඩම් කරනවා. හැබැයි ගෙදර කට්ටියකින් අහපුවම මෙයා ගොඩක් වෙලාවට දවල්ට නිදි පොත අරගෙන නිදි පුටුවේ. නැත්නම් මෙයා ගොඩක් වෙලාවට ස්මාර්ට්ෆෝන් දුරකථනයේ පාවිච්චි කරනවා. මෙයා පොත අරගෙන කරන්නේ මැසේජ් යවන එක. ඔබේ මේ ජයග්‍රහණය ලබා නොගැනීමට හේතු ඔබ හොයාගන්න. සංවිධානාත්මක බව අඩුවීම්. දවසේ පාඩම් කරන වෙලාව හරියට බෙදාගෙන හරියට ඒක සැලසුම් සහගතව නොකිරීම. උසස් පෙළ විභාගය සඳහා සියලු දේවල් පාඩම් කළ යුතුයි කියන මිත්‍යාව ඔබ ගාව තිබීම. විභාගයට සූදානම් වෙන්න නෙමේ ඔබ ගොඩාක් විෂයන් කරුණු ගැන සැලකිලිමත් වුණා නම් ඔබට සමහර විට අවශ්‍ය ඉලක්කය කරා යන්න පුළුවන් නොවෙන්න ඇති. ඔබට අඩු අවධානය තිබුණා. පාඩම් කරන්න කියලා පොතක් ගන්නවා හිත යනවා එහෙම හිත පොතේ තියාගන්න බෑ. හිත විසිරෙන හින්දා ඔබට එක දිගට වැඩක් කරගන්න බෑ. ඔබ පාඩම් කරන දේ සිද්ධාන්තයේ භාගයක් පාඩම් කරලා තියෙනකොට ඔබේ හිත විසිරිලා ඒ සිද්ධාන්තය මූලික මතකයෙන් කෙටිකාලීන මතකයට කෙටිකාලීන මතකයෙන් දිගුකාලීන මතකයට ස්ථාවරව හුවමාරු වෙන්නේ නැහැ. ඔබට මනෝ ඔරොත්තු දීමේ කුසලතාව හොඳට තියෙනවා. විභාගයේ ලං වෙනකොට ගොඩක් අයට ආතතියක් ඇති වෙනවා. මේ ආතතියක් ඇති වුනහම දිගුකාලීන මතකයේ තැම්පත් වෙලා තියෙන තොරතුරු නැවත කෙටිකාලීන මතකයට පැමිණීම අඩු වෙනවා. එතකොට ඔබ විභාගේ ලං වෙලා හිත සංසුන් කරන ක්‍රියාමාර්ග ගත්තද? ගත්තේ නැත්නම් ඊළඟ පාරට ඒ සඳහා සූදානම් වෙන්න. ඔබට පාඩම් කළ යුතු දේවල් වල ප්‍රමුඛතා ලැයිස්තුව ඒ කියන්නේ ඔබට දැන් මේ ප්‍රතිඵල එන්න ප්‍රමාද නිසා ඊළඟ පියවරට මාස කීපයයි තියෙන්නේ. එතකොට ඒ මාස කීපයේදී ඔබ පාඩම් කළ යුතු සමහර විට පාඩම් කළ යුතු සමහර විට පාඩම් නොකළ යුතු කොටස් ඔබ තවත් කෙනෙකුට සාකච්ඡා කොට තෝරා ගත යුතුයි. සමහරක් වෙලාට ඒකට හොඳම කෙනා මෙවර උසස් පෙළ විභාගයෙන් ජයග්‍රහණය කරපු ඔබේ යහළුවෙක් වෙන්න පුළුවන්. ඔබ විද්‍යුත් තිර සමග ගත කරන කාලේ මීට කලින් පාර උසස් පෙළ කරනකොට ඔබ විද්‍යුත් තිර සඳහා ගොඩක් කාලය ගත කරා නම් ඔබට අඩු කරගැනීම සඳහා පියවර ගත යුතුයි. ඊළඟට ඔබ සාකච්ඡා කළ යුතු දේ තමයි රටේ තත්ත්වය නිසා ඊළඟ වර පෙනී සිටීමේදී ඔබට ලැබෙන ආර්ථික සහාය පිළිබඳ. දෙමව්පියන් සමග කතා කරලා ඔබට ලැබෙන පහසුකම් වියදම් කරන්න පුළුවන් ප්‍රමාණය ඒ ගැන ඔබ සැලකිලිමත් වෙන්න. ඒතර මේ ආකාරයට ඔබ ඊළඟ විභාග වාරයට සූදානම් වීම වැදගත්. ඒ වගේම මේ වගේ වෙලාවෙදී වඩාත්ම වැදගත් වෙන්නේ පහුගිය වාරයේ සිදු සුළු වැරදි අත්වැරදීම් ගැන සමාලෝචනයක් කරලා ඔබේ ක්‍රමය ඔබ වෙනස් කිරීම. අපි කලිනුත් කිව්වනේ විභාගය කියන්නේ ජීවිතයේ එක් කඩේමක් විතරයි කියලා. ඒ බව මතක තියාගෙන අපේ වෛද්‍යතුමාගේ උපදෙස් එක්ක ඔබටත් පුළුවන් ජීවිතය ජයග්‍රහණය කරන්න. ඒ නිසාම මේ වටින තොරතුරු ඔබේ හිතමිතුරන් එක්ක බෙදාගන්න මතක් කරමින් අපි සූදානම් ලබන සතියේත් මේ වගේ වැදගත් සෞඛ්‍ය තොරතුරක් පිළිබඳව ඩොක්ටර් ගින්න අහන්න. මෙවැනි වැදගත්කුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.